මම පසුගිය කාලය තුළදී මාධ්‍ය තුනෙන්ම ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කළා. අභිප්‍රාය කැඳවුණු ලැබුවා. ලංකාවේ දුම්රිය ස්ථාන සහ දුම්රියට අයිති ඉඩම් යනාදිය වඩා පළදායි ලෙස කාර්යක්ෂමව යොදාගන්න පුළුවන් දේශීයෝ විදේශීය ආයෝජකයෝ සිටිනවා නම් කෘෂිකර්මාන්තය සඳහා, සංචාරක හෝටල් සඳහා, වෙනත් නවීකරණ ව්‍යාපෘති සඳහා කැමැති ඕනම කෙනෙක් ඉදිරිපත් වෙන්ට කියලා. ඒ සඳහා අපි කමිටුවක් පත් කළා. ඒ කමිටුව විසින් යෝජනා භාරවීම කරලා ඊට පසුව අපි සෑම යෝජනාවක්ම තෝරගන්න එක පිළිබඳ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය විසින් එය ඉවැලුවේෂන් කමිටිය එකක් දාලා ඒක තක්සේරු කළා. ඒ අනුව රාජ්‍ය හා පුද්ගලිකාංශයේ සහයෝගයෙන් ඒ දුම්රිය වත්කම් වඩා හිතකර ආකාරයෙන් රජයට වැඩි ආදායමක් ලැබෙන ආකාරයෙන් නවීකරණය කරන්න ව්‍යාපෘතියක් සකසලා තියෙනවා. ඔබතුමාලා සහයෝගය දීලා දන්න ආයෝජකව ඉන්නවා නම් මේ සඳහා කියලා ගෙන්න ගන්න. ඒක රටට වාසී අපි ඒක කරමු. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම සඳහා, දුම්රිය අලාභ විඳීම නවත ගැනීම සඳහා මෙය වැදගත්. ඊළඟ ප්‍රශ්නේ තව එකක් තියෙනවා. කොටස අනික් කොටස දුම්රිය සේවයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග කවරේද? ඒ සඳහා කරලා තියෙනවා මේ දුම්රිය අයිති. ඊළඟ ප්‍රශ්නේ තව එකක් තියෙනවා. කොටස අනික් කොටස දුම්රිය සේවයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග කවරේද? ඒ සඳහා කරලා තියෙනවා මේ දුම්රිය අයිති දුම්රි ස්ථානාධිපතිවරුන්ට අනවසර පදිංචි කිරීම, බලපත්‍ර රහිතව සිටීම යනාදිය. දුම්රි ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් එහා පැත්තටයි මෙහා පැත්තටයි බලාගැනීමේ වගකීම පවරලා බදු එකතු කිරීමේ අයිතිය දුම්රි ස්ථානාධිපතිවරුන්ට ලබල දෙන්න. එකතු කරන බදු ආදායමෙන් ඔවුන්ට දිරිගැන්වීමේ දීමනාවක් වශයෙන් 100%ක් ගෙවන්ටේ කියලා මං කියලා තියෙනවා. මේ වැඩපිළිවෙළවල් හැදීම ටිකක් පමා වෙනවා. ඔබ දන්නවා මේ දෙපාර්තමේන්තුවක් වශයෙන් තියාගෙන වාණිජ තීන්දුව තීරණ ගැනීම ඉතා අසීරු නිසා එයා එකඟ වෙලා තියෙනවා දැන් මේ දුම්රිය අධිකාරියක් බවට පත් කරන්න. ලංකා බැංකුව, මහජන බැංකුව වැනි අධිකාරී විදියට මේ තනි සාමාන්‍ය අධිකාරීවරයෙක්ට තියෙන බලය වෙනුවට අධ්‍යක්ෂක මණ්ඩල ක්‍රමයක් ඇති කරලා අධිකාරියක් බවට පත් කළා. මේක කාර්යක්ෂම ලාභ ලබන පොදු ප්‍රවාහනයේ වැඩි දියුණු කරන එකක් බවට පත් කරන්න මම කටයුතු කරනවා.